ප්‍රාත්්‍රී දාය ස්වාධීන පැවටි සමගින් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රද මේ නවදහනය ප්‍රවතිස්සිරස් ථල වෙන. කොරෝනා පොකුර අදත් දහස්ස පනී තත්ත්වය අවදානම්. කාලගුණයෙන් රතුනිවේදනයක් ප්‍රදේශ රැසකටම තද වැසි. මගේ අවශ්‍යතාව සපුරන්න ලංගම සූදානම්. කොටික් විසි දෙනා නැවතත් රක්ෂිත්ත බන්ධනා ගාරයට ග්‍රාමණධහරේ වසම් දා හතක් අලුතිෙන් හුද කලා කරන්න අද පෙවර ගැනුවා. මෙමෙනකොට දිස්්්‍රික් දහත් වනක ්‍රමණ ධහරරි වසම් හැත්තෑ හතක්ක වූ වගේම පොලිස් වසම් කීපයෙකුත් හුද කලා කරලායි තියෙන්නේ. වத்தල පොලස් වසේ අල්විස්වත්த்து, හගකිත පොලස් වසமே රත්මටය කழுතර පානදුර දකුණු පොලස් වසේ, පින්වත් හා පංවත් බටරயான ග්‍රාමිධරි වසம்බෙන්ම. நாரம் පිට ග්‍රමිධාරි වසමද හද කලාකිරීමටයි පියවகிනඇත්த்தේ. බண்டාරගම පොலிිස් වසமே, බண்டහරගම නැගහිර ග්‍රාමනිිතාරි වසම පදුக்கොலிස් වසமே உගල් ග්‍රමනිිධාරි වසම මෙම,මடுකழுப்பு மண் முුණே පොலிිස් වසமே, තිස්ස வீර සිගම් චත්‍රවස්්‍ර යන ග්‍රාමිධහරි වසම්ද මෙසේ හුද කලාකිරුණා. ந்தலி ොலிஸ் ්‍රදේශே දலாබාව இත්ற்கரு, ඒ கிராம்மිධාரி வසம் அටක් අது දசனසිට හදக்கලා කිරීමට கடியුතු කළ බව යுදහමුதாபது என்றென்றால் ශவின் ரிசல்வா மகதாசந்தகන් කලා. டம்பே கிராமනිිධாரி வසම බடකத்து උතුරහා පළංවත බටහිර ගராமනිිධාரி வසம்பிෙන්பு, கஸ்பவ දකුණ ගராமනිිධාரி වසது මෙසේ හුදகிලාக்නතිබෙනවා. නගනහිද மாකந்தන නැගහි. විර උතුර හා මඩපාතයන ග්‍රාමනි ාරි වසම්. අතු දැසන පහෙසිට හුද කලාාකල ග්‍රමණිධාරි වසවට ඇතුත්. மாරගම පොලස් බල ප්‍රදේශයේ ඇවල උතුර ග්‍රනිිධரி වසද. அழுතින් හද කලා . පළந்தල පොலிස් වසම ගොපිටිය ග්‍රා ිධරිසමහ நான் පමුව ග්‍රමණිධාරි වසම මට පෙර හුද කලාකිරීම ටයි කටයතු කරුණ. மாතலே ள தමුල ගவ තල ොලස් ප්‍රදේද. ගල පන්නල් හා කුලියාපිටේ පොලිස්බල ප්‍රදේශයද හද කලාකර ඇති අතර කොළඹ ගම්පහා මොන්්‍රාගල අම්පාර මාතලේ ගාල පොළො නරුව කළතුර ත්‍රිකනා මලය, කුරනෑගල රත්නපුර නුවර එලිය මඩකළපියයන දිස්ත්‍රික්කවලයි සසුග්‍රමණය ධහරි වසම් හුද කලා කරඇත්තේ කොරනාවේ තුංගුණ රැල්ලේ බලපෑම්ම එන්න එන්නම වැඩි වෙලාතියෙනවා. දවස්ෙත් දහ එක්මපු කොරුණා ෝගෙන් පරිසක් අපි රටෙන් හමුණනා මේ තත්වේ මේ විදිහයටටම ඉදිරිසති කියපේත් පැවතුනොත් රටම මහා කේදවාචකට හුණ දෙන්න සිද් වෙනම කියලයි අපේ සෞඛ්‍ය අංශ අනතුර අඟවලතියන්නේ. මේ විදියට රෝගීන් ාර්තා විද්දි රෝගයටට ගුදුල්ලා හිටපු අටසේ හැට හදනෙක් සුවවෙලබල රහල්වලින් පිටවෙලා ගිය. අදදිනේදී නව ආසාධතිීන් එක්දහස් නවේ විසිතුනක් හඳුරාගැනීමමත් සමඟ මෙරටින් මේදක්වා වාර්තාාව ඇති සමස්ත කොරෝණා ආසාධිතීන් සංඛ්‍යාව, එක්ෂ දහතුන්දහස් හයිසය හැත්තෑහයක් අුතවරුදු කොෝනාාපකරට තවත් පිරිසක් මෙසේ එක්වෙද්දී, රෝහල් ගතව ප්‍රතිකාරලමන සංඛ්‍යාව දාහතර දහස් හත්සේ හැත්ත එකක් දක්වා හිළගිය ඉදිරි සති තුන තුළ මෙවැනිම වාතාාවරණයක් පැති හොත් ඉන්දියාව මුහුණදී ඇති භානක ඉඩනට ශ්‍රලංකාවත මුහුණදීමට දුවන බව සෞඛ්‍යංශාව දරණය කරනවා. එම අවදහන මෙෙන් බේරීමට ඇති එකමමාර්ගිය ජනතාව නියමිත සෞඛ්‍යෝප දෙෙස් පිළිපැදීම පමණක් බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. කොවිට් මරණ වාර්තාකිරීම සම්බන්ධයෙන් වසංගතරෝග වි්‍යාශයේ ප්‍රධන, විශ්‍යකඥ වෛද්‍ය සුදත්මරවීරම් හතා මෙසේ අද හස් පල කලා. විදේශවල සිට අප රට පැමිණෙන, අපේ රටතුන්දී නිරෝධයනය වන පිරිස්සතරට, පෝගින් විශාල ප්‍රමාණයක් පර්තාාවනවා. ඒ දස්තු දී අප වාර්තවෙච්ච රෝගන් හතලිස්ටක් විදේශවල සිට පැිණ නිරෝධානය වවෙමින් පැවසිට අය. ඒ නිසා මේ අවස්ථාවේදී ය කොවිදධහනේ ආසාධතින්. අපි රටතුුට ඇතුලීම වැඩිවීම නිසා ඒය යම්කිසි විදයකින් මනාව කළමනාකරණයර නිරෝධයනය සිදු කර යුතු නිසා. මේ විදේශවල සිට පැමිණෙන අය. යම්කිසි විදක සීමාවක් ඇතිකිරීමට කටයුතු කරලා තිනවා ඒනවාක්. ව්‍යායකින් පමිණි හැකි ප්‍රමාණය හැත්ත පහකට සීම ැකිරීමටයුතු කරලා තිෙනවා ඔන් සියලු දෙනාටම නිරෝධයන මධ්‍යස්ථානක නිරෝධානය වීම අවශ්‍යයි. ඒවගේම තමයි මේ අස්ථාදි අපි විශේෂයම් ප්‍රවේශම් වයතුයි. වෙනත් රටවල්වල විධ ප්‍රබේධ සංචාරණයව නිසා මේ කොවිද්ධානවය වෛරසේ ඒ වෛරස් අපේ රටතුලට නැවත නවත ඇතුළ වුණු. අපේ රට තුළ මේ වසංගතකාී ත්වය වතවත් උත් සන්නවීම අවධානම තියෙන් නිසා ඒ විදිිය මනාපාලනයක් අවශ්‍ය වෙනවා. නව ප්‍රේදය ගැබි මවරන්ට හා කුඩ දරුවන්ට වැලඳ මේ වැි ප්‍රවනතාවක් ඇති බව, ප්‍රජා වෛද්‍ය විශෂsඥ, චිත්‍ර මාිද िල්වා මහත්ම පවසනවා. ගර්බනීම මවරශේෂයෙන්ම ආරක්ෂාවෙන් ඕන දැන් අපි අතරඉන්වා ිය දවස වෙනකොට ගර්බනම අවුරුන් හැත්ත දෙනෙක් පමණ දිවයිනේ හඳුනාගත්ත රෝහල් වල ප්‍රතිකාර ලබනවා පවිද්ධ ආසාධනය වීම හේතුවෙන්. ඉට අමතර මහිතන ගර්බනීම අවරුන් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි තමන් පුළුවන්තර තමන්ගේ ගමම් බිම සීම කරන්න. න මෙතන දුවන් හා බැලුවත් මාසය මාසතුන මාස පහ මාසහය දරුණු කොවි ාසාදන ලා ප තර සින ති මේ දරුවන්ට ස්සර දක්නෑ කඩා දරුවන් හමතිසේ මට රෝගතිව වන රුවන්න්න ආරක්ෂාවන දැන් තවේෙනස් කඩා රුවන්ටත් මේ රෝගගේ සෑදන. ඒේකෙන නිවසේ ශස අබාධහර නැන මොහරි රෝගලක්ෂන තින පුද්ගලය කකින්නවන දරුවන් වේ පුද්ගල ඇල්ලඟට අවන්ඩප. දරුවන් නිවසයෙන් එලිය වන්ඩප. ඒවගේම මේ දරුවන්ට පුළුවන් තරමක් ප්‍රතිශක්තිය වැඩිවෙන විදිට නිවසේදී කටයුතු කිරින් වැදගත්. කෝරුණා අත්වය හමුවේ බෝ නොවන නිදන්ගත රෝගවලින් පෙළෙන පුදගලින් එපිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම භානකබවද හරද රෝග විශෂ්‍රඥ වෛද්‍ය චරිත හේරත් මහතා පෙන්වාදෙනවා. අපි මේ කරෝුණාව වසංගතයට මූිකත්වය දයුතු වගේම. අපි නිධංගත රෝග කිසිවෙලාක අමතක නොකළ යුතු. දිය වැඩියාව අධිරුදිර පීරණ හරද රෝග වකුගඩු රෝග මේවාට නිසි ආකාරයට ප්‍රතිකාර ලබාගත යුතුයි. අපි නිදංගත රෝග සඳහා ඒ ප්‍රතිකාර සියලුදේ අමත කරලා දැම්මොත් වෙන්නේ ඉදිරියට ඒ රෝගවල සංකූලතා ප්‍රවණතා ඉතාමත් වැඩවීම මෙඇතර කොළම් පැවැති මාධ්‍යහමෝකදී රජ වෛද්‍යන හරීගේ සංගමය සහකාරලයකම් වෛද්‍ය නවින්ද සොයියා මහතා පෙන් වාදන්නේ ජන. තාවව නි්ිතවම සෞඛ්‍ය වාර්ගොපදේශ පිළිපදින්නේ නම් රගව්‍යප්තය පාලනය කර ගත හැකි බවයි. මගතන කොයි වෙලාලවකත් මාත්‍රාව ගැනීමෙන් කොරන රෝගේ හැදෙන්නෑෙන ස්ථාවර මේ හිටිය ඒ තුළ බලාපොරොත්තුනේ හැදන කෙනෙක්ගෙන් තව කෙනෙකුට ප්‍රචාරණයවීමම්. අවම කිරීමත් හැදන රෝගයාට සංකුල යතවීම අවම කිරීම අදරත් කියනන්නේ ේ ප ප ුව නිෂ් ොරතුර දෙන්න ව නිශ්තල පරරික්ෂ කර ර ිත . ජනතාව න්ද තිරන සම ඩුගන්න ඒමකරත් අපි පුලුවන් අනෙක්ලට ල දර්ශක් ලම සංග බේෙන් හැයි ඒවා නොරනවාන ප්‍රතිහාර්රයගින් මේක නතර කරන්නේ. ෝගින් වැඩිවශයෙන් ර්තාාවත් සමඟ අලුතින් රහල් කිහිපයක් ඉදිකිරීමටද රජපිය වරගෙන තිබෙනවා ම්පහා වැරල්ලවත්ත ප්‍රදේශය වසාතම ඇති කර්මාන්තිශාලා ගොඩනගිල්ලක් සංහරධනයකොට. ඇඳන් දෙදහින්යොත් රෝහලක්කිකිරීමට. බස්තාහිර පලාත්ස බහව ෘපියල් ලියන දහයක් මෙන් කරති බෙනවා. නවික හමුදාව එහි ඉදිකිරීමම් සිදු කරන අතර, ගොඩනැගල්ල පරීක්ෂාකිරීමට අමාත්‍ය ප්‍රසන්න රණතුග මහතාඇතුළ පිරිසක් එක්ව සිටිය. මෙඇතර පුත්තල දන්කලිය ප්‍රදේ ඇන් අටසයකින් යුත් නව කොවි ෝහලක්කි කිීම පියවරගෙන තිබෙනවා. ප්‍රදේශය අක්කර විසි දෙකින් සමන්ි භහමියක මේ ඉදි කරන්නේ යොදහමුදවේද සහ මත බයි ිස්්‍රික් ෞක සේවාත් ්‍යයක්ක්ෂ වෛද්‍ය දිනෂා ප්‍රනාන්දු මහත්මය සඳහන්ක කේ. න්න ුව ංුරක්ග ූලක හ කොවි් ආසාදී රගීන්ට ප්‍රතිकारරලබන හලක් බවට පත් කරුණ. ඇදන් දෙසේයකින් සන්විත අං සම්ූර්ණ ප්‍රතිකාරම ධ්‍යස්ථනයක් ලෙස ඒ පවත්වාගෙනන බයි පොන්න රෝදිස්වවික් ௌක සේවාद ්‍යයක්ක්ෂ wJWS කුමාරවංශ මහතා සඳහන් කළ. COVI-19 අවදහනම් අධීර තුන අර්තේ පනවා ඇති Cීම1න් සංචෝධනය කිරීමට සෞඛ්‍ය ධ්‍යක්ෂ ජනාල් වරයාපියවර ගැති බෙනවා. යනුව පොදු ප්‍රවානේ දී ආස්තන සං්‍යාවට පමණක් මගේ ටැගෙන හැකි. ලි ෝටර ්‍රීරෝධදරහ සඳහහා උපරිම මගින් සංඛ්‍යාව දෙදනෙකුට සීමවෙනවා ජලවිදුලි දුරකදන ඉඳන පිරවුම්හල් තැපැල්සේවා, රතවාහන ගරාජ් ටයිර් සේවා ඉන්දන ගෑස් ආදී සේවාවන් අවම සේවක සංඛ්‍යාවක්යොදාගෙන සිදු කළ යුතුයි. රජේකාරර්යාල රාජ පරිපාලන පලත්සබාහ පලත්පාන මමාත්‍යංශ ලේකම්රයානි කුත් කල චක්ක්‍ර ේකේට අනුව අවම කාර්යමණ්ඩලයකින් පවත්වාගෙනයා යයිතු වනවා අදගලිංශය කාර්යාලද අවම සේවක පිරිසකගෙන් පවත්වාගෙන යතුයි. සම්මේලන සම්මාන්තරන රැස්වීම් හා සන්නම ප්‍රවර්ධන ලබන විසි වනදා දක්වාත් අ හනම්. අපනයිනේ පදනම් කරගත් කරමාන්ත ඇඟලුම් හා කෘෂ නිෂ්පාදන ආදිය ප්‍රදේශය සෞඛ්‍ය වෛදින දහරින්ගේ අධීක්ෂණ යටතී ජීව ආරක්ෂණ බුලක් ලෙස ක්‍රියාත්මක ව යුතුයි බඳනාගාර සිරකරුවන් බැලීමට අවසරේ නොලබෙන අතර දිවාසුරකම් අධ්‍යස්ථාන පාසල් පෙපාසල් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යහපන අතන මෙම උපකාර පන්ති නැවත ැනුම් දෙන තුරු ක්‍රියත්ම කවෙන්නේ නැහැ විහා ත්වසඳහා ලබන විසිවන දක්වා අවසර නොලබෙන අතර, අවමංගලේ උත්සවේකට සහභාගිය හැකි උපරිමංඛ්‍යාව විසි පපස් දෙනෙක්. රෝහලකින් මලසිර නිදහස් කළ පසු. පෑ විසිහතරකින් අවසන් කටයුතු සිදු කළ තුවනවා. සාදහ උත්සෝ මෙන්ම මහජන ඒකාරශිවීම්ද තහනම්. වන්දනා ගන් කන ස්ථානවලේ කක්්‍රැස්වම් කරන ක්‍රියාකාරකම් හෝඒකරශීම් තහනම්. ්‍යයාම මන්තීරුවල. අනිව ඇදීමට අවසරේ හිමිවන අතර, ඒකරාශිවීම් තහනම්බනවා. සිනමා හා නාටිශාලා මෙෙන්ම ළම උද්‍යාන වසා තැබෙන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. සැනකෙලි සංගීත සදර්ශන හා වෙරලසාද තහනම්ම න අතර පිහිනුම් තටාකද වසා තැබෙනවා. වෙරලේ ඒකරාශවීම්ද තහනම් බවයි, සෞඛ්‍යංශ දැනුම් දෙන්නේ. තැබෑරුම් සහ සුරෑසැල් කැසිනු රාත්‍රී සමාජශාලා ඔට්ටු මධ්‍යස්ථාන හා සම්බහන මධ්‍යස්ථාන වස දමෙන බවයි සෞඛ්‍යධ්‍යක්ෂ ජනරල්වරයානිකුත් කළ නව සංචෝධනවල දැක්වෙන්නේ. ෑල්ල ස්්‍රික්කේ ්‍රදේශ ීපයකට නායාමේ අවදහනම් නෙකුත් කරති වෙනවා. කෑගල දිස්්‍රික්කයේ දැරනියගල යටයන්තොට ගලිගමුුව කෑගල්ල අරනායක රමුක්ඛන සහ බොලත් කොහුපිටිය ප්‍රදේශවලට, නායම් අවධහනම ක්‍රියප්නක බව ජාති ගඩනැගලි පරේෂණ සංවිධහනය නිවේදනය කරනවා මෙ අතර දිවේ බොහෝ ප්‍රදේශවලට පරා්‍රිකාලයේ දී වැසි හෝ ිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණු වි්‍යාධි පාර්තමේන්තු පසනවා. සබරගමූ සහ මධිම පලාාත්වල ඇතැම ස්ථානවලට මිලමීට එක සය පණහා ඉක්මවන තද වැසි ඇතිවිය හැකි අතර. වස්නාහිර දකුණ සහ වයම පලාත්වල ඇතැමස්ථානවලට මිලමිටර් සය ඉක්මමන වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. තාවකාලිකව ද සුළං සහ අකුණුමගින් ඇතිවන අනතුරු අවමකර ගනීමට පියවරගන්නால்ලෙසටද காලගුණංශ ජනතාවට දැනම් දෙනවා අකුණු සහත් අද වැසි පවතිනස්ථානවලද. එිමහනස්ථානවල සහ භවෘත්තවාහනවල සිටීමෙන් වැලක යුතු වනවා. එවැනි අවස්ථාවලදී රහැන් සහිත දුරකථන සහ විදිලි උපකරණ භාවිතෙන් වලකින ලෙසද කළගුණ ද්‍යාධපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මධ්‍යම කදු කර ටහිර බෑවම්වලට ඇදහලෙන අධික වර්ශාව සමග නාාවලිපිට නකර කොටසක් ජලෙන් යට වුුණ බස්නයතුම් පලේ සිට ගම්පල දෙසට මීට පන්සසියක් පමණ දුරක් ජලෙන් යටවීතිබීමේ හේතුවෙන් රථවාහන ගමනාගම නිට බාධහල්ලබුණ. උතුර පලාතරද අදවසේදී තද වැසි ඇදහැලුණු බව අපවාර්තාකරුවන් සඳහන් කළලා වවන්‍යාව ප්‍රදේශය පහත්බිම් රැසක් ජලෙන් යට වී තිබුණා. පොදු ප්‍රවාහනසේවා භවත කරන මගින්ගේ අවශ්‍යතාව සපුරාලන්න ප්‍රමාණමත් බස්පත දාවනයට එක්කල් තියෙනවා කියලා ලංකා ගමනාකමට මණලේ නියෝච්ච සමානධකාරරි පණ්ඩුක ස්වන්ණහන්සමාත්මයක් ප්‍රකාශ කලා. <laughs> ො වසං තත්වයත් මත සිල්ලකා ගමනක්ගමන මණඩරලය දිවෙන පුරාම බස්ථත ධාවනය සුපුෘතු පරිදි හෙරගෙන යනවා රට ගැන හිතලා ඒ බස්ථත ධාවනයට කැලත් පැමිණ ජනතාව අඩුවම් මත අපිබස්ථ වල සයම්යම් ගමන්වාර සීම කිරීමක් රුදු කලතින මේ අවස්ථානට බස්ථත ධමනය සමා කිරීමක් නොකලත් ඒට සඳහ පමි හැකිත් සියු සවකින්නි සේසහාවාර්තා කල තියනො අපි අදදිනත් බස්ත හරදා හයිසයක ප්‍රමාණයක් දාමයට යොදවල තියෙන නමුත් පැමිණ ජනතාවගේ සීම සහිතවීම නිසා එකමන්වා අඩුවීමසි දුවෙනවා ශේෂ පෙරවරුවේ පවතින ප්‍රථම ගමන් වරත් රාත්‍රිකාලය අස ගමනරත්ත ප අනිවාර්යම දාවය කරනවා මගින් කොපමන් ප්‍රවාණයක් සිටියත් ඉතා සීමවිදුන ඔඕුන් නිවස් කරා යාමේ අවශ්‍යතාව අපි වල්කීම ජති ගමන් සගයාාවසයෙන් අපි සිස්දු කරනවා. මෙ අතර විශේෂ ලසටහනකට අනුව සේවකින් ගෙන්වමින් වරය වැඩකටයුතු සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යන පව, වරය අධිකාරය සමහපති, ජෙනරල්, දයාරත්නායක මහතා අදමවති මාධ්‍ය හමෝකදී ප්‍රකාශ කලා. ර ගඩිතු සයල්ලම සාමාන්‍ය පර්දි සිදු කරගින් යන ආනෑන කරනවා අපනායන කරනවා ප්‍රති අපණයින කරනවා එසයල්ලම නිසි අඩු කඩයුතු කෙන කියන්න සන්තෝසයි මේ පහුගේ ඔක්ටෝර් නොයිම්බර් මාසි ඇතිවවෙච්චි රැල්ලත් එක් යම් කිසි පස්ස බෑමකට අපි ආවා නමුත් අද ඉතාමත් මීහල තත්ත්වකට අපේ ඒධාරිතාාවයන් උපරේ මට්ටමට ගෙනල්ල ගේ වස්සරෝල්ට වඩා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඉදිරීෙන් වරාය ඒ ආශවිත සයවල් අපි ඉන්නෝ. ඉතිය නිසා අපි මේ තත්වේ සයෙන් පවත්වාගෙන යන්න අප බලා මො මෙන්න දැල්ල බුරුව පෝතක්. කොරුණා හිතුවෙන් තවත් මරණ දහ තුනක් සිදුව ඇති බ රජයේ ප්‍රෝතිිධපාර්තමේන්තුව මට සුල් බෙලාවකට පෙර නිවෙදනය කලා. එය අනුව මේ දක්වා බැෙනට සිදුුව ඇති, කරෝුණා මරණ සංඛ්‍යාව හත් සිය නවයක්. ො ද ශක රංශෂ අතර ගොටගත් මදරව්‍ය ජාවරම් කලයයි සැට අත්තරං ගො ගත් එම කාරයංශ නිධාහර ැතු ස්තකරන් විසදෙන ලබනදා හතර ව ඩාතෙක් තව දුරටත් රක්ෂ බඳනා ාරගත කරන්න හොව මයිස්ත්‍ර අධි කරන අද නියෝග කළා ක්ෂ ා මේතු නිධාහර අධිරනයට දන්වා සිට සිද්ධිය සම්බන්ධයෙන් තව දුරට පරික්ෂණ කකිරන බව. හ ක් ක් ද ක් . හෙ ട ോി അදිവ ක ො ර െත්്ස ල ස හතු දැන් වන ලෙස ධ කර ම කලා. එ ඩම් පව ීමට හ അ ര ැ ීරන හි െ ල් അදි ് ക ර ്. അ හ නි ුර රජ ේ කර හ ො හතුරන්ග මන් වෙ ිසු െ്ു වා. මමා රන්තික කොෝනා ෝදුර මහිහතලයෙන් තුරන්වේවා කියලා ප්‍රාථනා කරලා විශ්ව ආශිර්වාද හෝරාවක් පත් වන්න කටයුතු සෝදානම් කරලා තියෙනවා. ලබන අටමන දා පස්වොරු පහහි හතලස් හයටය දෙෙන සුබනැත් පේලාවේද. එළඟතෙල් පහනක් දල්වා ආගමික වැටස්ථාන ආරම්භකිරීමටයි බුද්ධශාසන අමාත්‍යශයේය පැවදිසා කච්චාේදී තීරණය කෙරුණේ. හුණුපටිය ගංගාරාම විහාරාධිකාරී ආචාරය පූජ්‍ය. இ அஸ்ரி சமின் வහන්ස பூජ எத்ததமளியே இந்தசா சமின் வහது. අ ාගමික පජකතුන් මෙම රාජච්‍ය අමාත්‍ය විදර වික්‍රණයක මහතා ඇතුළ පිරිසක්ද මීටේ එකක්ොස්සිටියයා. විශ්ව ආශිර්වාද පූජාවේ ප්‍රධහන පූජාව හොු පිටිය ංගාරාම විහාරස්ථනය ආශපිතති බේර වැව සීමමාලකයේදී සිදුකිරීමට නේීමිතයි. දිවෙනම ආවරනෙමන පරදි සරර්ව ආගමක සිද්්‍රස්ථානබලදී ශ්ව ආශිර්වාද හරාව පැත්වන්නේ ජනතාසාභාගිත්වෙන් තොරවයි. ස්වාධීන රූපවාහණනය ඔස්සේ මෙම වැඩසිතහන සජී වල සභිකාශි කිරීම හට යුතු සන් ධානර වෙනවා නෙකුත් ද්‍ය හ . ැීමේ අවස්ථාව පවතින බවයි ස්තන රූපාහණී මධ්‍ය ජාලයේ සභාපති සුදත් ්‍රරෝණ මහතා මීදී ප්‍රකාශ කළේ. අපි රූපාහනිී නාලිකාවේ රතන සූත්‍රය සහ ජරතරිත සජ්්‍යහායනා කරනකොට රූපාහනී තිරේ තුළ පිරිත්දේශනාව අකුරෙන් දේශනා කරන ගමන් එක යන්න අපි කතා කරගන්නවා ඒ රූපහනි මධ්‍යයතනත් එක්ක ඒ දේශනාව ඒ විදියට පවත්තාගෙන යන්න. बहुतस्थन से अन पूज स्थन और सर्दिना भीसाब तो धनुत कर अट पुर्न आपने के वागे दबिल सा मुस्द जनता पिराने का आपर वासटी सा वसंद में के नों ्याकर रेडियो केों पताा या परठा दबा देन पुड़स्पा मात जाए जा सुता का साना में अब अपिडटल है कि ऊपर दायवात के लबा देन නදපති මධ්‍ය අධ්‍යයක්ක් න බල් ස දව හෙට් රක්ෂි වගේම මධ්‍ය ප්‍රකාශක කේන්ටි අත්නාෑ කෑන මහත්තුවරු තම දූරබල රජචකාරි කටයුතු ආරම්භ කලා. ര ാ മ. . ො-19 වසංගතය හමුවේ පාරිභෝකයන් වෙනුවෙන් අධ්‍යවශ්‍ය ාණ්ඩ ඇතුළත් සහනමල්ල යළිත් ලබාදීම අද සිට ක්‍රියාත්ත කෙරුණා. COොVID-19 වසංගතය සමගින් ඇති වූ අර්බුධ කාරි තත්ත්වය හමුවේ පරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් පසුගගේ උත්සව සමේදී වෙළඳ මාත්‍යංශය මගින් මෙම සහනමල්ල හඳන්වාදනු ලැබවා. ඒ අමාත්‍ය ආචාරි බඳුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මතයි. රුපල් එ දහස් හාරසියක වටිනාකමකින්යුත් අධ්‍යශ්‍ය බහඩ සහිත එම සහනමල්ල පියල් හසක මියටඇතේ පරිභෝගික ජනතාවවෙත්ත ගෙනනීමට රජය කටයුතු කළලා. සියලු සතුස අලිවිසල් ජාලය හරහා නැවතත් එමහ මල ලබාගත හැකි බවයි. වෙළෙඳද අමාත්‍ය ආාරය බඳුල ගුණුවරදන මහතා පැසුවයි. මෙම සහනමල්ල නැවත ලබාදීමට කටයුතු කිරීම සම්හන්ඳින් රජයට සය ස්තූතිය පල කරන බව පාරිභෝගික ජනතාව පපසනවා. දිලුම් අමුුණගම රාජ්‍ය අමාත්‍යවරයා දැනට දරන දුරයටට අමතරව ප්‍රජාපොලිස්සේවා රාජ්‍ය අත්‍ය දුරේත් දෙවරුම්දුන්න. උදම ජපති ගටා රාජ පශෂමැත්තුම ඉදිරි ජපති කාරයාලේදී සිදන. දිලුම් අමනුග මහතා වාහනනයාමනය බස්රත ප්‍රවාහන සේවා දුකගේ මැදිරිස් සහ මෝට්‍රරතකර්මාන්ත, රාජ්‍යමාතති දූරේද හෝනවා දනොම්බ ශික්ෂ රෝහලේ මිලේනයම් වාටු සංකීරණය සහ බාහිරෝගහි අංකලනැකිල්ලේ ඉදිකිරීමම් කටයුතු දින කීපයක් ඇතුරත කඩිනමින් අවසන් කරන බව රජ්‍ය අමාතේ ඉන්දික අනරුද්ධමහතා ප්‍රකාශ කරනවා. වසංගතය මුව ෝහල් පදධතිය වැඩදිියුණ කිරීම විශාල අවශ්‍යතාවක් බවයි රජමාත්‍යවරයාපයෙන්වාදෙන්නේ වාටු සංකීරණයා හා ාහිරෝගී අංශ ගොඩනගල්ල නිදිීක්‍ණය කිරීම අවස්ථාවට එක් පමෙනුී ඉන්දික අුරුද්ධ මහතාමය බව සහන් කළේ රපියල් ලියන හත්ස හතලිස් තුනක ප්‍රතිපාදනයටතේ ගොඩනැගිල්ල ඉදිකිරෙනවා. ශල්ල්‍යාගාර හතක් පීක්ෂනාගාර පහක් බාහිර රෝගී අංශ දෙක් හා වාටු සංකීරණවලින් සමන්විත තටු ගොනගිල්ලක් ලෙසයි මේ ඉදිකිරෙන්නේ. ග ්‍ර ය වා ප්‍රතිම නිනමට පත්නවා ප්‍රිකාශයෙන් පසුව විමස්තුම විශේෂයන්ගේ මලාපොත්තුව. ස්්‍රාත්යක් අයිPOෝ අද අපේ දවසක් අපේ කියලා කියන්නේ ජනමාධ්‍යවේදීන්ගේ දවසක් අද නම් කරලා තියෙන්නේ. ජාත්‍යන්තර මාධ්‍ය නිදහස්තිනය කියලා, මාධ්‍ය කොච්චර නිදහස්ථ කියනක නිර්වචනය කරන්න ගියොත්නං අකුරුත් මදිවෙයි. වචනත් මදිවයි වෙලාවත් මදිවයි. නිදහස් මාධ්‍යයක් ලෝකෙ කොතනක හරි තේෙනවද කියන, හොයාගන්නත් ලේශ දෙයක් නෙවෙයි. මොකද රටවල්වල ආණ්ඩුව යට තියෙන මාධ්‍යයක් තියෙනවා. එ වගේම මුදලාල්ල පාරණය කරන මාධ්‍යයක් තියෙනවා. හැබැයි. නිදහසේ වැඩ කරන කිසිම මාධ්‍යයක් මේ ලෝකනක් නැහැ. නිදහසේ දිකපරල තේරුම්ගන්න ඕනේ මාධ්‍යවේදයාමයි. මාධ්‍යවේදියාට සීමමා මායිම් දාගන්නේ වෙනින් කවුරුත් නෙවෙයි මාධ්‍යවේදයාමයි. හැබැයි. මුළු ලෝකෙටම ඇතුවත් බැරි නැතුවත් බැරි ජීවය වෙලාඉන්නේ මාධ්‍යවේදියයි. මොකද වෙන්නේ. මොකදද වනේ මොකද්ද කරන්න යන්න කියලා ප්‍රටක් ලෝකයක් දැනගන්නේ වෙනින් කාගෙන්වත් නෙරෙයි මාධ්‍යයෙන්නිසා. අවුදු ගනාවකට කලින් තිබ්බ මාධ්‍යට වැඩිය අද මාධ්‍ය ගොඩක් වෙනස්. අද මාධ්‍යත් ශෂණනික නෝඩිල්ස් වගේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ. විනාඩියෙන් දෙකෙන් බඩු එලි සක්ද ඇහුුණ ගමන් යන්නේ බේකින්! යනකොට තමයි දන්නේ බෝම්බයක් නෙවෙයි පුපුරලාතිෙන්නේ තයරකක් කියලා. දියුණ වෙන්න දියුණ වෙන්න ඇතැම් මාධ්‍යත්. අද තුට්ටු දෙකට වැටිලා. එක එක දේශපාල න්‍යයිපත්‍රවලට හිරවෙච්ච සමහරක් මාධ්‍ය නිසා. අද. මාධ්‍යවෘතියත් ගනිිකාවෘතිය තත්ත්වයට ඇද වැටිලා. හැබැයි. ජාර්තයන්තර මාධ්‍ය නිධහස්තිනේදී. අපේ මාධ්‍ය සගයන් ගැන කතා කරන්න මෝනිි. මොකද මේ රටේ කොන්ද කෙලින් තියාගෙනහිටපු. අදටත් ඒම ඉන්න මාධ්‍යවේදීන් ගොන්නක්ම ඉන්නවා. ඒ මාධ්‍යවේදීන්ට. කට පුරා මාධ්‍යවේදීන් කියලා කියන්න පුළුවන්. සමහරක් ප්‍රටට විරුද්ධව තමන්ගේ පෑන කැමරාව හඬ ඔසවද්දි. ජීවිතය පරදුවට තියලා පටත් ජාතයත් වෙනුවෙන් වැඩ කරපු. වැඩ කරන මාධ්‍යවේදී, අපි අතර ඇගේීමක් නැතත්. තාමත් නහඩව වැඩ කරනවා. යුද්ධෙ කාලදී අපිට ආණ්ඩුුවේද පැවඩ්ද කියලා වෙනසක්ති බෙන හැ. අපි ඔක්කොම එකට එකතු වෙලා යුද්ධෙ දිරනකං වැඩේ හරියට කලා හැබැයි ඔළුවක් නැති සමහරක් මාධ්‍යය. ප්‍රටට විරුද්ධව වැඩ නොකලාම නෙවෙයි. ඒක එදත්තහෙමයි. අදත්තයහෙමයි. සමාරු විතාගෙනෙන්නේ මාධ්‍යවේදාව අරක්කු වීදුරුවට බයිට් පිගානට ගන්න පුළුවන් කියලා නැහැ. මාධ්‍යවේදයක් කියන්නේ කනබොන මිනිියෙක් මයි. හැබැයි හරිමාධ්‍යවේද කියයන්නන්නේ, කුළියට වැඩකරන මිනිහෙක් නං නෙවෙයි. කොන්ද කෙලිින්ක් තියාගෙන කියන්න ඕනදේ දෙපාරක් හිටන් නැතුව. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්, නෙවරදිියුම හෙළිදරව කරන මිනිියෙක්. ඒම කරලා ජීවිත්‍යත් අහිමි කරගත්ත අපේ පරපුරේ මිනිස්සු. අපේ රටේ පොත්වොල ලියවිලා තියනවා මාධ්‍යවේදියගේ නිදහස ගැන කතා කරන අද සමහරුන්ට. ිචට් සොයි සව අතකවෙලා ඇති! ප්‍රේම කීතිද අල්විස් මතකයිෙන් ගිලිහිලා ඇති! ප්‍රේමදස උන්නෑගේ කාාටුන් ඇන්ද කියලා පී අනුම්කාාපූ යුනිුස්ව මතකවත් නැතුවැ ඇති. දත් කැඩෙනකං ගුටිකාපු සුනිල් මාධව අමතකවෙලා මඇති! හැබැයි! අවස්ථාවෙන් ප්‍රෝජනරගෙන මර්ධනයක් කරනවෝ කියලා! වටින් පැනගත්ත මාධ්‍යවේ දින්ඥයි කියයාගත් දේශ ද්‍රෝහින් පිරිසක්. පිට රටවල ඉඳගෙන අපේ රටට එරහිව! අදත් ගේම් ගහනව කියනක. ගොඩක් අයට අමතක වුණත් අපට නං මොන විදකින්වත් අමතක නැහැ. ඒදේවල් කිව්වේ මෙහෙම දේවලුත් වුණා කියලා අදඉන්න කොල්ලො කෙල්ලෝ දන්නේ නැතිනිසයි. එහෙම යොගකුත් තිබ්බ කියලා අදඉන්න මාධ්‍යකට්ටියත් දැනගන්නම ඕනේ. මොකද ආය එහෙම යොගයක් නොවෙන්න වැඩකටයුතු සලසගන්න මාධ්‍යවේදයා නිවාඩුවකටබත් ගෙදරඉන්න හාදයක්නක් නෙවෙයි. ගෙදරඉන්න පුළුවන් කෙනෙකුත් නෙවෙ. වටම ලොක් ඩවමනත් අපිට ඩවන් වෙන්න බෑ! මොකද අපි ඩෞවන්ම නොත්? වටම ඩවන් කියලා ඔක්කුම හිතන නිසා. කොරුණවිදිත් කිසිම මාධ්‍යවේදිෙක් කරඇරිියනැහැ? නහය කට වහගෙන ගිහිල්ල හරි කරන්න ඕනදේ හරියටම කලා. ඇස් පස්සෙනකා ලැබේද නැද්ද කියලා හිතුවෙත්නෑ. ලැබුන් නැහැ කියලා නනාහිංඇඩිවෙත් නෑැ. පිස්සියාාරක පොසිටව වනාම සුපිරි තැනක් දෙන්න කියලා ඉල්වෙත් නෑැ! නොදුන්න කියලා කුණු විදිහට විවේචනය කෙ නැෑ. ඒ තමයි. අපි හැටි මාධ්‍යවේදියගේ හැටි අගු පිලේ ඉඳගෙන හරි ඩියුටිය හරියට කරන්නයි. අපි හැදිලතියෙන්නේ. ඒක නිසා මාධ්‍යවේදයා හැමෝටම වැඩිය වෙන සත්වයෙක් සුක විහරණය පැත්තකින් තියලා ජනතාවත් රටත් වෙනුවෙන් ජීවිතයම කැප කරන කෙනෙක්. ඒ තමයි නියම මාධ්‍යවේදයා ඉතින් අන්න ඒ මාධ්‍යවේදය වෙනුවෙන් එම නැත්නං අපි වෙනුවෙන්. අද වගේ දෙනයක් හරි තියෙනවා කියනකත් වෙන්න මොනවනැතත්. හිතට හරි සතුටක් අරගෙනෙනවා, විමස්සුම පිට පත සුධර්මන් වදලිය ගොඩගෙන්.